යුදහමුදාව මුළුමනින්ම බලය තහවුරු කරගත් තුනුක්කාය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්ද මේ වන විට අවසන් කර තිබෙනවා. උතුරේ වැඩිම පිරිසක් LTTEට බඳවාගෙන ඇත්තේ තුනුක්කාය හා මල්ලාවි ප්‍රදේශවලින් බවයි සැලකෙන්නේ. ළමා සමාජිකයන්ගෙන් යුත් LTTE බේබි බ්‍රිගේඩ් ලෙස හඳුන්වන කණ්ඩායම ගොඩනගා ඇත්තේද තුනුක්කාය මුල් කරගෙනයි. තුනුක්කාය ප්‍රදේශයේ ජනතාවද මිනිස් පලියක් ලෙස LTTE ඉදිරියට රැගෙන ගොස් ඇති බව යුදහමුදාව තහවුරු කරනවා. LTTE නායකයන්ගේ පෞද්ගලික නිවාස වැඩිම ප්‍රමාණයක් තුනුක්කාය හා මල්ලාවි ප්‍රදේශවල පිහිටුවා තිබෙනවා. මේ දැක්වෙන්නේ LTTE ඉහළ පෙළේ නායකයෙකුගේ එවැනි පෞද්ගලික නිවසක්. කොන්ක්‍රීට් වලින් සෑදු භූගත බංකර පද්ධති වලින් ආරක්ෂිත කුටි සකස් කර ඇති අතර ඉතා සුඛෝපභෝගී පහසුකම් මෙම නිවාසයේ දැකිය හැකියි. දීපන් බහනු ලක්ෂ්මන් ශෂකුමාර යන LTTE නායකයන් අවසන් වරට රැඳී සිට ඇත්තේද තුනුක්කාය ප්‍රදේශයේයි. තුනුක්කාය පිහිටි මෙම LTTE නායකයාගේ නිවස පිටුපස හිස් මත්පැන් බෝතල් 25000කට අධික ප්‍රමාණයක් දැකගත හැකියි. උතුරේ LTTE ග්‍රහණය පවතින ප්‍රදේශවල තැබෑරුම් පවත්වාගෙන යාම හා මත්පැන් බෙදා හැරීමේ ව්‍යාපාරය මෙහි සිටි නායකයා සිදු කර ඇති බවට මෙමගින් තහවුරු වන්නේ ඇයි හමුදාව පෙන්වා දෙනවා. තුනුක්කාය සිට මාන්කුලම් වලට ඇත්තේ කිලෝමීටර් 2ක දුරක්. තුනුක්කාය වෙල්ලම්කුලම් මාර්ගයේ ඔස්සේ පූනරින් මාර්ගයටද පහසුවෙන් ළඟා විය හැකියි. ඒ නමය යාපනය නුවර පාරමෙන්ම ඒ 32 යාපනය පූනරින් පාරට මැදි වූ තුනුක්කාය උතුරේ සියලු පැතිවලට කේන්ද්‍රගත වූ ප්‍රදේශයයි. පැති 6කට වැටි ඇති ප්‍රධාන මාර්ග තුනුක්කාය මන්සන්දියෙන් යාවෙනවා. තුනුක්කාය අත්පත් කරගනිමින් ආලම්කුලම් දෙසින් ඉදිරියට ගිය බටපිරිස් මාන්කුලම් හා කොකාවිල් ප්‍රදේශවලට වන LTTE සියලු ප්‍රවේශ මාර්ග මේ වන විට අවහිර කර තිබෙනවා. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම තුනුක්කාය සිට.